ආයුබෝවන් කෙලවල හැමෝම් පිළිගන්නවා යුනිලයි් YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ මොකක්ද කියලා ඔයාලා thumbnail එක දැක්ක ගමන්ම අඳුරගන්න ඇති. ඉතින් මං ඊයේ දාපු post එකට කට්ටිය comment කරලා තිබ්බ past papers සම්බන්ධව තව video එකක් ඕනි කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව සියලුම කරුණු මේ video එකෙන් කියලා දෙන්න. මේ video එකකින් ගේන බැරුණොත් මම තව video එකක් අරන් එන්නම්. ඉතින් මේ පාරේ A-level ලියන්න ඉන්න වගේම O-level ලියන්න ඉන්න අයටත් මේ video එක අනිවාර්යෙන් වැදගත් වෙයි. මුලින්ම කියන්න ඕනේ මම past papers ලියන විදිහ ගැන video එකක් කරලා තියෙනවා. ඒක මුලින්ම බලලා ඉන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකෙන් මම ඔයාලගේ ගැටලු යම් තාක් දුරකට හැම එකක්ම වගේ निराකරණය කරන්න උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම ඔයාලට කියන්න ඕනේ මම කොච්චර පාස් පේපර්ස් කරන්න කිව්වොත් කට්ටිය කොච්චර පාස් පේපර්ස් කරන්න කිව්වොත් මේ පාස් පේපර් එකක්ම නෙමේ ඔයාලට මේ අවුරුද්දේ ලැබෙන්නේ. ඔයාලට ලැබෙන්නේ අලුත් ප්‍රශ්න පත්‍රයක්. හැබැයි ඔයාලට මේ ලැබෙන අලුත් ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර් එක තේරුම් ගන්න. කොහොමද මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය මොන වගේ ප්‍රශ්නද එන්න පුළුවන් මොන වගේවද ඇවිල්ලා තියෙන්නේ ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න තියෙන වටිනාම සම්පතක් හොඳ රිසෝස් එකක් තමයි මේ පාස් පේපර්ස් කියලා කියන්නේ. සමහර අවුරුදුවල MCQ එහෙම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් 2019 ප්‍රශ්න පත්‍රයේ තියෙන MCQ එකක් දෙකක් එහෙමම ඇවිල්ලා තියෙන්න පුළුවන් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල. හැබැයි අපි මුළු පේපර් එකම ගත්තොත් MCQ 10ක් 15ක්වත් කලින් තිබ්බ ප්‍රශ්න, ඒ කියන්නේ කලින් විභාග ප්‍රශ්න කරලා පැට්‍රිස් කරලා තිබ්බොත් අනිවාර්යෙන් ඒ 10ක් 15ක් අනිවාර්යෙන්ම කලින් තිබ්බ විභාග ප්‍රශ්න පත්‍රවලට සමගාමීව ඇවිල්ලා තියෙන ඒවා. ඒව හොඳට කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම පේපර් එක හොඳට කරන්න පුළුවන්. හොඳ MCQ ගණනක් වගේ මේසේ ප්‍රශ්න පත්‍රවලත් හොඳ ලකුණු ගණනක් ගන්න පුළුවන්. දැන් අපි බයෝ ප්‍රශ්න පත්‍රයක් එහෙම ගත්තොත් ඔයාලා දන්නවා රචනා ප්‍රශ්න එකම ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා සමහර අවුරුදුවල. හැබැයි මාකින් වෙනස් මොන වගේ විදිහටද මේ වෙනස් වෙන්නේ කියන අවබෝධයක් ගන්න අපි හොඳට පේපර්ස් කරලා මාකි ස්කීම් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මම මුලින්ම කියන්නම් දැන් අපි මේ පාස් පේපර් එකක්නේ කරන්නේ. ඉතින් මේ පාස් පේපර් එක කරද්දී මුලින්ම මේක මම කියන්නේ ෆුල් පේපර්ස් ලියන අයට පාඩමක් පාඩමක් ගන්න අර ලෙසන්ස්, ඒ කියන්නේ ලෙසන් වයිස් කරන පාස් පේපර්ස් ක්‍රමය ගැන මම වීඩියෝ එක තව ටිකක් ගිහම කියන්නම්. මුලින්ම අපි ගමු ෆුල් පේපර්ස් කරන විදිය ගැන. ෆුල් පේපර්ස් කරද්දී ඔයාලා කවදාවත් සම්පූර්ණ වෙලා වරන් කරන්න එපා. දැන් MCQ එකට පැය දෙකක් තියෙනවනේ. ඉතින් ඔයා පුළුවන් නම් පැයෙන් කරන්න බලන්න, නැත්නම් පැය එකහමාරෙන් කරන්න බලන්න. පුළුවන් තරම් අඩු කාලෙකින් තමයි ඔයා මේක කරන්න ඕනේ. මොකද විභාගෙදී පැය දෙකක් තියෙන්නේ අලුත්ම ප්‍රශ්න පත්‍රයකට. ඉතින් අලුත් ප්‍රශ්න පත්‍රය පැය දෙකෙන් සමහර වෙලාවට MCQ පේපර් එකක් කරනවා කියන්නේ ගොඩක් වෙලාවට අමාරු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට හොඳට පැට්‍රිස් කරලා යන කාලේ කළමනාකරණය කරගන්න, ටටක් ගලර වෙලාව මේ හොඳට බැලන්ස් කරගෙන හරි උත්තරේ මාක් කරන්න අපිට හොඳ පැට්‍රිස් එකක් තියෙනවනේ. ඒක නිසා හැම වෙලෙම කියන්නේ භාගික කාලෙකින් උත්තර ලියන්න කියලා. ඒක නිසා පුළුවන් නම් ඒ ක්‍රමයට පුරුදු වෙන්න. එලාම් එකක්, ඒ කියන්නේ ඔයාලගේ ස්ටොප් වොච් එකක් හරි තියාගෙන ටයිම් තියලා මේ පේපර්ස් ලියන්න. එසේ පේපර් එකටත් එහෙමයි, එසේ ප්‍රශ්නත් එහෙම කරන්න. එසේ ප්‍රශ්න එක ගානේ වෙලාව තියලා කරත් කමන්නේ. ඒ කියන්නේ දැන් මුළු පේපර් එකම ගත්තොත් පැය 3ක්නේ, පැය 1කමාරෙන් කරන එක. දැන් එක රචනා ප්‍රශ්නයකට පැය භාගයයි නම් විනාඩි 15ක් හෝ 20ක් ඔයාලා වෙලාව තියලා ඒ විනාඩි 20 තුල කරන්න පුළුවන් ගාන විතරක් කරන්න, ඉතුරු ටික වෙන පාට පෑනකින් ලියලා ඒ ටිකට ලකුණු දාන්න එපා. මේක ඔයාලට හරි කාලයෙන් පස්සේ නොයාලුවේ පුළුවන් තරම් භාගකින් කාලෙකින් පේපර්ස් ලියන්න පුළුවන් ගානට ඔයාව හදාගන්න. දැන් අපි ගත්තොත් පාඩමක් පාඩමක් ගන්න පේපර්ස් කරන එක ගත්තොත් දැන් හිතන්න ඔයාලා මේ පාඩම පාඩම් කළා නැහැ කියලා. ඔයාලට මෙන්න මේ දෙවිධයටම පාස් පේපර්ස් කරන්න පුළුවන්. එකක් තමයි ඔයාලා මුලින්ම මේ පාඩම ගැන මුකුත් බලන්නේවත් නැතුව කෙලින්ම පාස් පේපර්ස් ටික කරනවා. මේ පාඩමෙන් ඇවිල්ලා තියෙන ඊට පස්සේ ලකුණු දාගෙන යනවා. ඊට පස්සේ පාඩම අරගෙන හොඳට පාඩම් කරනවා. මේ ටික තමයි මට බැරිුනේ, මේ ටික තමයි මට මන් දන්නේ නැතුව මේ ප්‍රශ්නෙට මේ ටික තමයි මට ලියා ගන්න බැරිුනේ එහෙම කියලා ඔයාලට හොඳ අවබෝධයක් ගත්ත හැකි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයා ගන්න පාඩම ගණන් හෝ විද්‍යාව හෝ ඉංග්‍රීසි හෝ ඉතිහාසය හෝ මොන හෝ විෂය වේවා ඒ පාඩම මුලින් හොඳට බලා ගන්නවා. බලාගෙන හොඳට පාඩම් කර ගන්නවා. ඊට පස්සේ වන ගන්නවා පාස් පේපර්ස් ටික. පාස් පේපර්ස් ටික අරගෙන ඉවර වෙලා ඒ ප්‍රශ්න ටික කරලා ඉවර කර ගන්නවා. ඊට පස්සේ මා හොඳට හරි වැරදි දාගෙන ඔයාලට වැරදිලා තියෙන මොනවද, හරි ගිය මොනවද කියලා බලනවා. ඒ පාඩම පාඩම් කළා තෝරට සමහර දේවල් වැරදිලා තියෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඒ වැරදිච්ච දේවල් ගැන හොඳට බලලා අවබෝධ කරගෙන ආයෙත් පාඩම් කරන්න
ආයේ තේ ටික හොඳට ඔලුවට දාගෙන එහෙම එහෙම කරගෙන යන්නත් පුළුවන්. මේ මං කියුවේ lessons wise ලියන ඒවා. ඔයාලා past paper එකක් ලියද්දී වැදගත්ම දේ තමයි marking එක බලාගෙන උත්තර ලියන්න යන්න එපා. කීයටවත් ඒක කරන්න එපා. මං කලිනුත් කියලා තියෙනවා නිකන් පිටපත් ලියුමක් ලිය වගේ ෆොටෝකෝපියක් ගහුවා වගේ එකක් නෙවෙන්නේ. එතකොට ඒක කිසිම වැඩක් නැහැ. ඔයා උත්තරේ ලියලා හරි උත්තරේ ලියන්න ඕනේ කොහොමද? මොනාටද ලකුණු දීලා තියෙන්නේ? අපි දැන් ගානක් හදනවා කියලා හිතන්නේ ඒ ගානේ මොන පියවර වලටද ලකුණු දීලා තියෙන්නේ? සමහර අය ඉන්නවා ගාන නිකන් මේ කටුකොලයක ගාන හදලා ඉවරලා උත්තරේ විතරක් දානවා. සමහර වෙලාවට උත්තරයට ලකුණු පහක් තියෙනවා. අවසාන පිළිතුරට තියෙන ලකුණු දෙකයි මැද්ද තියෙන පියවර වල තුනට තමයි අර ලකුණු තුන තියෙන්නේ. එතකොට ඔයා ලකුණු පහෙන් හරි උත්තරේ දාලා ලකුණු දෙකයි අරගෙන තියෙන්නේ. ඒක නිසා හොඳට මේ ලකුණු දීමේ ක්‍රමයේ පිළිබඳ අවබෝධයක් ගන්න ඔයා උත්තරේ ලියලා ඔයාගේ උත්තරේ තියෙන වැරද්ද මාකිස් කීම් හරහා චෙක් කර ගන්න ඕනේ නැතුව මාකිස් කීම් බලාගෙන උත්තර ලියන්න යන්න එපා. අනිත් එක තමයි ඕ ලෙවල් කරන අය කරන වැරද්දක් තියෙනවා. තියරි පොත් ඒ වගේම අච්චු පොත් දිහා බලාගෙන උත්තර ලියනවා. එහෙම උත්තර ලියලත් ඇති වැඩක් නෑ. ඒක අර මාකින් එක බලාගෙන ලියුවා වගේම තමයි කිසිම ප්‍රගතියක් වෙන්නේ නැහැ. මතක තියාගන්න ඕලා නිකන් අර එහා පැත්තේ තියෙනක මෙහා පැත්තට කොපි කරන එකක් වෙන්නේ. ඒක නිසා ඔයාලා ඒ ප්‍රශ්නට ඔයාලගේ දැනුමෙන් දන්න තරමේ සමහර විට පළවෙනි ඔයාලා ලියන ප්‍රශ්න පත්‍රයට ලකුණු වෙන්න පුළුවන් 10%ක් කමක් නැහැ. එහෙම තමයි වැරදි තමයි මිනිස්සු මේ ගමන යන්නේ. සමහර අය ඉන්නවා S1ක මට්ටමේ ඉඳන් A1කට ගිහිල්ලා හොඳ රිසල්ට් දාලා කැම්පස් ගියපයි. ඒක තමයි කියන්නේ කීයටවත් අතාරින්න නැතුව මොකක් හරි තැනක් අල්ලගෙන එතනින් පටන් අරගෙන කොමාරි මේ ටික කරගෙන යන්න. වැදගත්ම දෙයක් තමයි තව ඔයාලා මේ පාස් පේපර්ස් කරද්දී සමහර අයිනම විවරණ පොත් තියෙනවා. පාස් පේපර්ස් වලට විවරණ කරපු පොත් තියෙනවා. දැන් අපි ගත්තොත් ෆිසික්ස් එහෙම රෝසස්ගේ විවරණය ඇත්තටම ගොඩක් වටිනවා. ඒ හැබැයි ඒ විවරණ බලාගෙන MCQ කරන්න යන්න එපා. ඔයාලා MCQ එක කරලා තමයි විවරණේ බලන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ කරුණු හොඳට මතක තියාගන්න. භාගික කාලෙකින් උත්තර ලියන්න බලන්න. මාකිස් කීම් බලාගෙන ටෙක්ස්ට් බුක් බලාගෙන ලියන්න එපා. පාඩම් වයිස් ඔයාලට ලෙසන්ස් වයිස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆුල් පේපර්ස් කරන්නත් පුළුවන්. ඇත්තටම කිව්වොත් ෆුල් පේපර්ස් කරන එක තමයි හොඳ. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාලා ඕ ලෙවල් කරන ළමයෙක් නම් ලෙසන්ස් වයිස් කරලා අන්තිම මාස 3-7 අන්තිම මාස 3 ගන්න තනිකර ෆුල් පේපර්ස් ලියන්න. ලෙසන්ස් වයිස් කරලා අන්තිම මාස 3 ෆුල් පේපර්ස් කරන්න ගන්න අවුරුදු 10ක විතර සබ්ජෙක්ට් 9ම පේපර්ස් පුළුවන් නම් දෙතුන් පාරක් ලියා ගන්න. එතකොට හොඳටම ඒ 9ක් දාන්න පුළුවන්. ඒ ලෙවල් කරන අය අවුරුද්දක් තියාවත් ෆුල් පේපර්ස් කරන්න ගන්න. අඩුම තරමේ මාස 8කට කලින්වත් ෆුල් පේපර්ස් කරන්න ගන්න එක්සෑම් එකට කලින්. එතකොට ඔයාලට හොඳ රිසල්ට් එකක් දාලා කැම්පස් යන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලගේ තිබ්බ ප්‍රශ්න කීපයක් निराකරණය වෙන්න ඇති කියලා. පාස් පේපර්ස් ලියන්නේ නැතුව නම් ඉන්න පා එක්සෑම් එකට යන ළමයෙක් මේක සමහරට බලනවා ඇති. ඕ ලෙවල් ඒ ලෙවල් නැතුව වෙන මොකක් හරි එක්සෑම් එකක් කරන ළමයෙක් ඔයා මොන එක්සෑම් එක කරත් අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් එකක් දෙකක් හරි බලාගෙන ස්ට්‍රක්චර් එක බලාගෙන ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව යන්න. මොකද දැන් අපි ගත්තොත් පාස් පේපර් එකක් මේ පාස් පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4යි රචනා ප්‍රශ්න 4යි MCQ 50යි මේ ටිකමනේ කැරකි එන්නේ. ඒකට තියෙන ප්‍රශ්න ටික තමයි අර අපිට වෙනස් කරලා දෙන්නේ. දැන් අපි වෙලාවකට ගත්තොත් මේ පාඩමෙන් දැන් අපි ගත්තොත් බයෝ වල ඩයිවර්සිටි වලින් ඒ කියන්නේ ජීවීන්ගේ විවිධත්වය පාඩමේ MCQ 8ක් යනවා කියනකො හැම අවුරුද්දෙම MCQ 8යි ඇවිල්ලා තියෙන. එහෙම නැත්නම් 7යි. මේ වගේ පොඩි පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල ගැන හොඳ අවබෝධයක් ගන්න තමයි ඔයාලට පාස් පේපර්ස් කරන්න කියන්නේ. ඔයාලට බැරි නෑ පුළුවන්. හැබැයි ඔයාලා කම්මැලි. ඒකයි ඔයාලා කියන්නේ පාස් පේපර්ස් කරන්න බෑ, මාකින් එක බලාගෙන ලියන්න, ටෙක්ස්ට් බුක් බලාගෙන ලියන්න මෙහෙමයි කියලා. ඉතින් කම්මැලි නැතුව කොහොමරි පාස් පේපර්ස් ටිකක් ලියලා පාඩනොත් කරලා වැඩ ටික කරගෙන මේ එක්සෑම් එක ගොඩ දාගන්න. අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් බැරිකමක් නෑ කම්මැලික මත අරින්න. දැන්වත් ඔය ෆෝන් එක පැත්තකින් දාන්න, දැන්වත් ටීවී බලන එක නවත්තන්න. ඔයාලට අතිතරම් කාලයක් තියෙනවා ෆෝන් පාවිච්චි කරන්න, ටීවී බලන්න. එක්සෑම් එක ලියලා ඔයාලට අතිතරම් කාලය තියෙනවා ওই දේවල් කරන්න. ඒක නිසා ඒ කාලේදී ওই දේවල් කරන්න. දැන් ওই දේවල් පැත්තකට දාලා හොඳට වැඩ ටිකක් කරන්න. මේ දවස් ටිකේ ඕ ලෙවල් වගේම ඒ ලෙවල් අයත් 2021 ඒ ලෙවල් අය විතරක් නෙමෙයි 2022 ඒ ලෙවල් අය ඔයාලත් මතක තියාගන්න. දැම්ම ගන්න පාස් පේපර්ස් කරන්න, දැම්ම ගන්න ෆුල් පේපර්ස් කරන්න. එතකොට එක්සෑම් එක ළඟදී හොඳ වැඩ ප්‍රමාණයක් කරගෙන හොඳ රිසල්ට් එකක් දාලා හොඳ රෑන්ක් එකක් දාලා කැම්පස් යන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට තවත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්
පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මං ඇත්තටම අද මේ වීඩියෝ එක කරන්න එළිය එක නිසා ඔයාලට සද්ද බද්ද ටිකක් වැඩිපුර ඇහෙනවා ඇති. ඔඩියෝ එක ටිකක් අර වෙනදා තරම්ම ක්වලිටි නැතුව ඇති. ඒ පිළිබඳව සමාවිල්ලනවා. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොකද ඔයාලා දැම්ම කමෙන්ට් කරොත් මට පුළුවන් ඉම්මන්ටම වීඩියෝ එකක් අරන් එන්න. මොකද ඔයාලගේ එක්සෑම් එකට කලින් එක ගේන එක වටින නිසා. ඉතින් ඔයාලට සුබ දවසක්. හොඳට පාඩම් කරන්න. ඔයාලට ජය.